සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. බෙලියත්තට ගිය මංගල ගමන. ශ්‍රීලනිප නව මහලේකම්ගේ බලාපොරොත්තුව. පක්ෂයේ විනය හදාගන්න ක්‍රියා කරන අනිවාර්යෙන්. ගම්පෙරළියෙන් මැතිවරණ කොට්ටාසයකට මිලියන 300ක්. සේනාගින් හානි වූ අයට වන්දි. එනහිටි ආණ්ඩුව ගැන ට්‍රම්ප්ගේ සාකච්ඡා. මාතර බෙලියත්ත පළමු දුම්රිය ධාවනය අද සිදු කෙරුණා. එහි තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. අපේ රටේ මිනිසුන්ගේ මතය වෙලා තිබ්බේ සුද්ධ රෙල් පාර හැදුවේ නැත්තම් අපි කෝච්චිය ගිහිනුත් හමාරයි කියලා. නමුත් මේ මතය මතුවට වළංගුවන්නේ නැහැ. ඊට හේතුව මාතර සිට බෙලියත්ත දක්වා අලුතින් ඉදිකරන දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. අද උදෑසන මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේ පරීක්ෂා කිරීම සඳහා ප්‍රථම වර්ග දුම්රියක් ධාවනය කිරීම සිදු කෙරුණා. අලුතින් ඉදිකළ මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේ නිරීක්ෂණය කිරීම සඳහායි මෙලෙස දුම්රිය ධාවනය කෙරුණේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගය අදියර තුනකින් නිම කිරීම රජයේ සැලැස්මයි. මාතර සිට බෙලියත්ත දක්වා කොටස පළමු අදියර යටතේත්, බෙලියත්ත සිට හම්බන්තොට දක්වා දෙවන අදියර යටතේත්, තුන්වන අදියර යටතේ හම්බන්තොට සිට කතරගම දක්වාත් ඉදිකිරීම් කටයුතු සිදුවනවා. දුම්රිය මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 113ක්. මාතර සිට බෙලියත්ත දක්වා වූ කොටසේ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකා ඩොලර් මිලියන 278.2ක්. චීන එක්සිම් බැංකුව මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන අතර මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන උපදේශන යටතේ මෙහි අධීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා. දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය මේ වන විට ඉදිකර තිබෙනවා. මාතර සිට බෙලියත්ත දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන හතරක් සහ උපදුම්රිය ස්ථාන දෙකක් ඇතුළත්. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපේ බලාපොරොත්තුව තියෙන අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා මේ දුම්රිය ආරම්භ කරන්න. ඒකෙ හින්දා තමයි අද අපේ දුම්රියක් ධාවනය වෙලා බලන්න කොච්චර හොඳ තත්ත්වයක් තියෙනවද කියලා. සිග්නල් ලයිට්ස් වල තමයි පොඩි පරක්කුවක් තියෙන. ඒක ඉවරෙච්ච ගමන් අපිට ආරම්භ කරන්න පුළුවන්. ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් විශේෂයෙන්ම හම්බන්තොට නගරය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල තියෙනවා. වරායත් ගුවන්තොට පොළ නම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. වරායත් එක්ක විශේෂයෙන් අපිට දුම්රිය මාර්ගයේ හම්බන්තොට තොට දෙවන අදියර පටන් ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඒ ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා තීරණ ගන්නවා. බෙලියත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම තුලින් ප්‍රදේශ රසක ජනතාවට පහසුකම් රසක් සැලසෙන බව සිය ප්‍රසාදේ පළ කරමින් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා. ඉදාගේ කාලේ ඉඳලා අද වෙන දුර මේ දැක්කා මේ හැදිච්ච දුම්රිය මාර්ගයේ ගානේ බොහොම සන්තෝෂ වෙනවා ඒක. පොඩ කාලෙක ඉඳන් අපි බලාපොරොත්තු වෙලා හිටියේ මේ කතරගමටම වැටේවි. දැන් දැන්ට නම් බෙලියත්ත විතරයි මේක විරුද්ධ කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු මුගක් එකදා ඉක්මනට කතරගමටම දාවි කියලා මේ. මේ පළාත්වාසීන් මේ පාර හැදෙයි හැදෙයි කියලා බොහොම කාලෙක සිට බලාගෙන හිටියා. ඇත්තම හරි පහසුයි මේක. මේ ගමන කාලය ඉතුරු වෙනවා, මුදල් ඉතුරු වෙනවා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දීර්ඝ වීම මගේ ජනතාවට විශාල සහනයක්. අපි විශ්වාස කරනවා මාතර සිට කඳසිරුඳු වැඩ සිටින කතරගමට දුම්රියෙන් ගමන් කිරීමේ සිහිනය ඉතා ඉක්මනින් සැබෑ වෙයි කියලා. වන්න ලක්මාල් සුනිල් පෙරේරා සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර මහතා පවසනවා. මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. අනතුරුව මල්වතු විහාරයට ගිය දයසිරි ජයසේකර මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දයසිරි ජයසේකර මහතා අනාගතයේ මගේ යටතේ නම් මම අධිකව ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා පක්ෂයේ විනය හදාගන්න ක්‍රියා කරන අනිවාර්යෙන්. ඒ නැත්තම් අයාලේ යන මිනිස්සු බවට අපිපත් වෙනවා. ඒ නිසා ඒක කරන්න දෙන්න බෑ. අනිවාර්යෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඉඳලා පක්ෂයේ විනය හදන්න ඕනේ. විනයත් එක්ක වැඩ කරන්න බැරි අය, පක්ෂ නායකත්වය පිළිගන්න බැරි අය, පක්ෂයේ සියලු වැඩ කටයුතු වලට එකඟ වෙන්නේ නැති අය සම්බන්ධව අනිවාර්යෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. නැත්තම් පක්ෂයක් හදන්නම් වෙන්නේ නැහැ. ඒ සඳහා මම අනිවාර්යෙන් කැපෙලා වැඩ කරනවා.
දෙවන කාරණේ අතිගරු ජනාධිපතිතුමා අපේ ජනාධිපතිතුමා විදිහට ඒ වගේම අපේ පක්ෂ නායකයා විදිහට අපේ බලාපොරොත්තු තියෙන්නේ එතුමාව අපේ පක්ෂයේ අනාගත ජනාධිපති අපේක්ෂක බවට පත් කරනවා. තවමත් එතුමා ඒ සම්බන්ධව අපිට කතා කරලා නැහැ. නමුත් අපේ පක්ෂ නායකයා විදිහට අනිවාර්යෙන් ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ඕනේ එතුමාගේ නායකත්වය යටතේ. මේ වසරේ සිට ගම්පරලිය සංවර්ධන වැඩසටහන යටතේ එක් මැතිවරණ කොට්ටාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක මුදලක් ලබා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. ගම්පිරලිය සංවර්ධන වැඩසටහන වෙනුවෙන් මේ වසර තුලදී වැය කිරෙන සමස්ත ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 48,000ක්. ග්‍රාමීය වැව්වමුණු මාර්ග, පාසල්, ක්‍රීඩා පිටි, සතිපොළ, විදුලිබල ව්‍යාපෘති ආදී සඳහා මෙම අරමුදල් භාවිත කෙරෙනවා. පසුගිය දේශපාලනික අර්බුදයත් සමග ගම්පිරලිය ව්‍යාපෘති දින 51ක කාලයක් සඳහා අත්හිටුවා තිබුණා. නව ආණ්ඩුව බලයට පත්වීමත් සමග ගම්පිරලිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන වඩාත් පුළුල්ව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වුණා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ගම්පෙරළිය ප්‍රතිපාදන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඍජුවම නිකුත් කෙරෙනවා. ව්‍යාපෘති අධීක්ෂණයට සහ පහසුකම් සැලසීමට මුදල් අමාත්‍යාංශය යටතේ ලේකම් කාර්යාලයක්ද පිහිටුවීමට නියමිතයි. යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද දිනේ ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. අද නොයෙක් යෝජනාගේ මේක බලහත්කාරයෙන් විස්තාවල් සම්මත කරගන්න පුළුවන් කමක් නැහැ. සිංහල ජනතාවට, මුස්ලිම් ජනතාවට, දෙමළ ජනතාවට මේ සියලු දෙනාටම එකඟ විය හැකි විස්තාවක් නැතර මිස ජාතීන් අතර වෛර පපුරන විස්තාවක් තුළ විසඳුමක් ගේන්න පුළුවන් කමක් නැහැ. අලුත් ව්‍යවස්ථාවක් ගේන්න දඟලනවා මහජනයත්, අතිපූජනීය මහා සංඝරත්නය පමණන්ව ආගමික නායකයන් රහසේ හදන ෆෙඩරල් ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එවැනි කෙටුම්පතක් ගෙනාවොත් ඒ අනුමත කරලා නැහැ. එවැනි කෙටුම්පතක් ගේනවා කියලා සුමන්දරන් මහත්තයා තමයි වැඩියෙන් කියන්නේ. එතකොට සුමන්දරන් මහත්තයා ආණ්ඩුවද කිසිම වරමක් රට දීලා නැහැ ෆෙඩරල් ව්‍යවස්ථාවක් හදන්න. මේ වෙනකොට බොහෝ දෙනා කතා කරන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මේ බෙදුම්වාදයට උදු දෙන ඒ වගේම රට දෙකට බෙදනවායි කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා කිසිසේත්ම බය වේ කාරණාවක් නෙමෙයි. පැහැදිලිව අපිට ඉන්නේ සංවිධානයේ සහයෝගය ගැති රට දෙකට බෙදන්න නෙමෙයි. දෙමළ සංධානයේ යෝජනා තිබුණේ මේ රට බෙදන්න නෙමෙයි. මේ රටේ සියලු දෙනාටම සංහිඳියාවෙන් සියලු සංවර්ධනයන් සියලු අවශ්‍යතාවයන් එක හා සමන පෙළෙන ජනතාවකට ලබා දිය යුතුයි කියන කාරණේ තමයි තියෙන්නේ. මේ රටේ ඒකීයභාවය කිසි ලෙසවත් ඉවත් කරන්න දෙන්නෙත් නෑ. පරණ ව්‍යවස්ථාවේ රටේ ඒකීයභාවය ගැන තියෙන කිසිම වගන්තියක් අපි අයින් කරන්නේ නැහැ කියන එක අස්ගිරි මල්ලතු නාහින් හාමුදුරුවෝ හම්බෙලා ප්‍රකාශ කළා. ඒ විතරක් නෙමෙයි, බෞද්ධ ආගම කෙරෙහි පරණ ව්‍යවස්ථාවල තියෙන වගන්ති කිසිම දෙයක් ඉවත් කරන්නේ නෑ. නායක ස්වාමින්වන් වහන්සේ ප්‍රකාශ කරනවා නම් තවත් එකතු කරන්න ලෑස්ති. අපි ඔක්කොමලා පිළිගන්නවා බෞද්ධ ආගමේ තියෙන අයිතිය. ව්‍යස්ථාව කෙටුම්පත් කරන්නට පත් කරලා තියෙන තේරිංකාර ස්වභාව මගින් දැන් මේක කෙටුම්පත් කරගෙන යනවා. ඒ කෙටුම්පත් කරපු ව්‍යස්ථාව ඉදිරි කාල පරිච්ඡේදයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවට ඒ කෙටුම්පත ඉදිරිපත් කරාට පස්සේ ඒ පිළිබඳ විවාද කළා අවසාන ව්‍යස්ථාව කෙටුම්පත් කිරීමට ක්‍රියා කරනවා. එතකොට හැම පක්ෂයටම තමන්ගේ අදහස් ප්‍රකාශ කර තෑගි. මේ ව්‍යස්ථාවේ ප්‍රධානම කරුණු දෙකක් තිබෙනවා. ජනාධිපතිගේ බලතල සීමා කිරීම 19 වෙනි සංශෝධනය කළා ඉවරයි. දැන් තියෙන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ නාමික ජනාධිපතිවරයෙක් ඉවාලා අග්‍රාමාත්‍ය ඇතුළු පාර්ලිමේන්තුවට බලතල ලබා දීමේ වැඩපිළිවෙල එක. දෙවැනි එක තමයි ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා කොහොමද අපි මේ ව්‍යස්ථාවෙන් ඒ සංහිඳියාව ඇති වෙන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න කියලා. දැන් තියෙන්නේ විද්වතුන්ගේ වාර්තාවක් තියෙන එච්චරයි. ඒ වාර්තාව ගැන දාන්න ඕන පාර්ලිමේන්තුවේ සභාවට සාකච්ඡා වෙන්න ඕන. පසුව එතන සාකච්ඡා වෙන කරුණු අරගෙන ගිහිල්ලා නැවත මෙහෙම් කමිටුව වාඩි වෙලා විවස කෙටිපත ගදන්න ඕන. එදුවම් පසුව ආපහු ගිහලා ආන්නෝන සභාවට දාන්න ඕන. සභාවේ 3-2 වාදෙන් පසුව සම්මත වෙන්න ඕන. ඉන්පසුත් ඉවර නෑනේ. ජනතාව ළඟ යන්න ඕන. ගිහිල්ලා ජන මත ਵਿਚාරණයෙන් සම්මත වෙන්න ඕන. සක් ලොකු දුරක් තියෙනවා. ඒ නිසා කවුරු හරි කියනවා නම් ඔන්න මෙන්න ව්‍යවස්ථාව බාව රට කැඩෙනවා රට බෙදෙනවා කියලා කියනවා නම් පට්ටවල් බොරු කියන්නේ. එහෙම දෙයක් නෑ. රට කඩන්න බෙදන්න විඩ දෙන්නෙත් නෑ. සමහර මං ආගෙන හිටියා කියනවා මේ රට ප්‍රාන්ත 9කට කැඩෙනවා කියලා. ප්‍රාන්ත 9ක නෙවෙයි පළාත් 9ක් රට බෙදන් තියෙනවානේ. කැඩෙන්නේ නෑ. බුද්ධ ආගමට තියෙන ප්‍රධාන අවස්ථාව අවිනවා කියලා. අංගලක් අකුරක් වෙනස් වෙන්නේ නෑ. මම කියෙම කියන්න කැමති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව මේ මාස 8 වැනිදාට සිව් වසරක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් හෙට ජනාධිපති කාර්යාලයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙන්නේ ජනාධිපතිතුමාට ආශිර්වාද පතමි.
ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයේ සඳහා දිවයිනේ නන්දෙසින් මහා සංඝරත්නය වැඩම කිරීමට නියමිතයි. එම පරිත්‍රාණ ධර්මදේශනයෙන් අනතුරුව පසුදින උදෑසන මහා සංඝරත්නය විශ්වෙහි හීල් දානමය පුණ්‍ය කර්මයක් සිදු කෙරෙනවා. මෙය සංවිධානය කරන්නේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයයි. මේ අතර මෛත්‍රී යුගයක ආර්ථික හා ප්‍රතිසංස්කරණ පුනරුදේ පස්වරුදු පිවිසුම සනිටුහන් කරමින් මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය සඳහා සිය ගම්බින් පරිත්‍යාග කළ පුරවැසියන් වෙනුවෙන් ඉදිකළ ලක්කළ නව හරිත නගරය ජනතා අයිතියට පත්කිරීම ජනවාරි 8 වෙනිදා සිදු කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම නගරය නව නිවාස හා පාසල්, රෝහල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ක්‍රීඩාංගණය, වෙළඳපළ, බස් නැවතුම්පළ, මහා මාර්ග පද්ධතිය ඇතුළු රාජ්‍ය සේවා සහ ප්‍රජා යටතල පහසුකම් වලින් සමන්විතයි. අනාගත අවශ්‍යතාවන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4500ක්. රාජ්‍ය ආයතන 26ක් නව ලක්කළ නගරයේ පිහිටුවා ඇති අතර එම ආයතන වෙනුවෙන් ගොඩනැගිලි 112ක් ඉදිකර තිබෙනවා. ඒ වෙනුවෙන් පමණක වැය කර ඇති මුදල රුපියල් මිලියන 2043ක්. ඒ නගරයේ තිබුණේ ඓතිහාසික වැදගත්කම මේ විදිහටම තියෙන විදිහට තමයි මේ අලුතින් නගරයක් නිර්මාණය කිරීමේ මේ සැලකිලිමත් උනේ. ඇත්තටම මේක අර හරිත නගරයක් විදිහට තමයි අපි ඉදිරියේදී මේ සම්පූර්ණයෙන් මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙද්දිත් ඒ පැලසිටුවෙන් මරම කරන්න යනවා. ඊට අමතරව ප්‍රධාන මාර්ගයේ දිග සම්පූර්ණයෙන් අපි ආලෝකමත් කරන්න බලාපොරොත්තු වෙන්නේ සූර්ය බලය යොදාගෙන විදුලි පහන් තමයි යොදන්න බලාපොරොත්තු වෙන්නේ. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය නිසා ඉඩම් මහිමි වූ ජනතාවට අදාළ වන්දි මුදල ලබා දීමට ජනාධිපතිතුමා පෞද්ගලික අවධානය යොමු කරමින් කටයුතු කළා. ඒ අනුව ඔවුන් වෙනුවෙන් ලබා දී ඇති සමස්ත වන්දි මුදල රුපියල් කෝටි 1100කට අධිකයි. මෙම දේපල වන්දිවලට අමතරව ප්‍රජාව නැවත පදිංචි කිරීමේදී සෑම පවුලක් සඳහාම අක්කර භාගයක ගෙවතු ඉඩමක් සහ අක්කර එකහමාරක කුඹුරු ඉඩමක්ද ලබා දීමට පියවර ගත්තා. මොරගහකන්ද ජලාශයට යටවෙච්ච සියලුම දෙනාත් කළුගඟ ජලාශය පතුලට යටවෙච්ච සියලුම දෙනාත් පවුල් 3000ක ප්‍රමාණය අපි මේ කළුගඟ ජලාශය යටතේ වාරි මාර්ග කට සඳහා සම්පූර්ණ පහසුකම් සලස්සලා තියෙනවා. ඒ සියලු දෙනාට ජලමහ කන්න දෙකටම අවශ්‍ය වතුර ප්‍රමාණය අපි මේකෙන් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම පරණ ව්‍යාපෘතියක් තියෙනවා හත්වටමන කියලා, ඒකට අවශ්‍ය වතුර ප්‍රමාණයත් අපි නිකුත් කරන්න මේකෙන් සලසුම් කරලා තියෙන්නේ. කළුගඟ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිරේ සිටින සියලුම දෙනාටම අපි පානීය ජල පහසුකම් දෙන්න ඉදිරියේදී පැටගත් දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ වැඩවසන් කිරීමේ මංගල්‍යද මීට සමගාමීව සිදු කෙරෙනවා. සේනා දලඹුවා නිසා ගොවීන්ට සිදු වූ වගහානිය වෙනුවෙන් සහන ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. දළඹ උවදුර නිසා සිදු වූ හානි වෙනුවෙන් වන්දි ගෙවීමට රුපියල් 1,500ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන් කර ඇති බවයි අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කළේ. අනුරාධපුර, අම්පාර හා මොනරාගල ප්‍රදේශවල බඩේනිගු සහ උක්වගාවට සේනා දළඹුවකින් දැඩි හානි සිදු වුණා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය පී හැරිසන් මහතා අනුරාධපුර නාචදුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. රජයේ හැටියට දැනටමත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මගේ මිලියන 50ක් විතර පින් කරලා තියෙනවා. මේ සඳහා ගොවීන්ට අවශ්‍ය සහන දෙන්න මේ වැළක්වාලීම සඳහා දැනටමත් ස්වභාවික ක්‍රම වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන් කෙමිකල් වර්ග 3ක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තුලින් පාලනය කරන්න, ඒ වගේම ඩ්‍රෝන මැෂින් උපයෝගී කරගෙන තෙල්ලිසීමේ වැඩකටයුත්ත කරන්න සූදානම් කරලා තියෙනවා. ඇමරිකාවෙන් තමයි මුලින් පටන් ගෙන තිබෙන්නේ. ඊන් පස්සේ ඒක අප්‍රිකානු රටවල් වලට විසිටලා ගිහිල්ලා තියෙනවා. ඊන් පස්සේ අප්‍රිකාවෙන් ඉන්දියාවට ඇවිල්ලා තිබෙනවා. ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා තිබෙනවා. මේ සත්‍ය සමස්තයක් හැටියට මුලිනු පටා දමන්නට අපිට නොහැකි වෙලා තිබෙනවා. වෙන රටවල් වලටත් ඒක කරන්න නොහැකි වෙලා තිබෙනවා. අතරින් රටවලුත් එක්කත් එකතු වෙලා අපි මේ අපට කළ හැකි උපරිමය මේ සඳහා කරන්නට ඕන. සමබර සංවර්ධනය රට තුළ සිදු කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර නූපේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මාර්ග අනතුරුවලින් මව හෝ පියා මියගිය පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි මෙය සංවිධානය කළේ. දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි. සිසුන් 14 දිනකු සඳහා ශිෂ්‍යත්ව ලබා දීම අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණා. දැමට ඇවිදින්න බෑ. රෝදපුටුවෙන් තමයි ඉස්කෝලේ හැමතැනම යන්නේ. පළවෙනි පාරට තමයි මෙයින් එකක් හම්බුනේ. ගොඩක් සතුටුයි. ඉදිරි අධ්‍යාපන කටයුතු වල මේක මට ගොඩක් ශක්තියක් වෙයි.
දෙයන්දර ජාතික පාසල සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද සිදු කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද අපේ ආණ්ඩුව ජනතාවට සංවේදී වූ ආණ්ඩුව, සංවර්ධනය ඉහළ මට්ටමේ, මධ්‍යම මට්ටමේ, පහළ මට්ටමේ එක හා සමානව විධිමත්ව ඉදිරියට ගෙන යන ආණ්ඩුව. ගම් පෙරළිය වැඩසටහන යටතේ එක ආසනයකට අපි 2018 අවසාන මාස හතරට විතරක් කෝටි 20ක් වෙන් කරා. කවදාවත් මේ තරම් මුදලක් ගමට ආවේ නැහැ. ලිංගෙන් වංගේ මානසිකත්වයට යට වෙන්නේ නැතුව විවෘත වූ ලෝකයක් එක්ක තරංකාරී පරම්පරාවක් අපි ඇති කරන්න ඕනේ. ලෝකයක් එක්ක ඉදිරියට යන්න පුළුවන් ශ්‍රී ලාංකීය ජාතියක් අපි ඇති කරන්න ඕනේ. යහපාලන රජයට ඇති එකම ගිවිසුම වන්නේ රට සියලු ක්ෂේත්‍රයන්ගෙන් සංවර්ධනය කිරීම පමණක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මඩකලපුව කෝරළේපත්තු ප්‍රදේශවේදී කළ උදාගම්මානය ජනතා ඉදිරියට පත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. හොරපාරෙන් අගමැතිකම් අරගෙන මැති අමැතිකම් අරගෙන රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වෙන යුගයක් නිර්මාණය කරපු හාදයෝ පෙරදුනෙන් පස්සේ කියනවා අපේ ආණ්ඩුව හොර ගිවිසුම් ගහලල. අපි ළඟ හොර වැඩ නැහැ. අපි ළඟ තියෙන්නේ එලිපිට වැඩ. අපිට තියෙනව ගිවිසුමක්. ඒක ඇත්ත. මේ රටේ පළාත් 9ක ජීවත් වෙන ඔබ වැනි සාමාන්‍ය ජනතාවත් එක්ක අපිට තියෙනව ගිවිසුමක්. ඒ ගිවිසුම තමයි ඉඩම් බෙදලා, ගෙවල් හදලා, උදාගම්මාන හදලා, ගම් පෙරළියෙන් සහන දීලා, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවකින් සහන දීලා, ගොවියා දීවරයා කම්කරුවා දුප්පතා මධ්‍යම පාන්තිකයා රාජ්‍ය සේවකයා ශක්තිමත් කරලා රට ගොඩනගන ගිවිසුමක් අපිට තියෙනවා. කෝරළේපත්තු කුඹුරු මුලේ ප්‍රදේශයේ ඉදිකළ පළමුදිරිචෝලේ උදාගම්මානය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 148 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 20කින් සමන්විත මෙම උදාගම්මානය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 148ක්. අපස උසස් පෙළ විභාග ප්‍රතිඵලවලින් ජාත්‍යන්තර පාසලක දරුවෙකු ප්‍රථම ස්ථානයකට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා, මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබපු දරුවෙකුට අසාධාරණයක් වුණායි කියලා මගේ මතේ වැරදි වෙන්න පුළුවන්. මම ඉන්නේ මේ මතේ. ඉතින් ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. මහින්ද චින්තන ප්‍රතිපත්ති යටතේ රජයේ අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කොට පෝෂණය කරනවා කියලා දියුරලා තියෙනවා. ඉතින් එතකොට ඒකට තමයි මම ක්‍රියා කරන්නේ. මම ආපහු අධ්‍යාපන ඇමතිකමට ගාරගන්න කිසි බලාපොරොත්තුවක් නැහැ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාට අදහස් දැක්වුවා. පුද්ගලික පාසල් දරුවන්ට ඒ ආකාරයේ බෙදීමක් සිද්ධ වෙනවා නම් මුලින්ම කියන්නට තිබුණා ඒ අයට ශ්‍රී ලංකාව තුල පවත්වන විභාග වලට වාඩි වෙන්න බැරිය කියලා. ඔය ප්‍රශ්නේ එන්නේ මේල දරුවා පළවෙනි තැනට ආපු හින්දානේ. ඉතින් ඒක ගැන අනවශ්‍ය තර්ක කරලා, අනවශ්‍ය වාද කරලා දරුවන්ගේ මානසිකත්වය වටන්න යන්න එපා. දරුවෝ කවුරුත් එකයි. කෝටි ගණනක වටිනාකමක් ඇති එහෙත් සිත්පිත් නැති යන්ත්‍රයකට වඩා මනුසත්කම මිල කළ නොහැකි තරම් වටිනවා. මිල මුදල් පසෙකලා මිනිසත්කමට අරුතක් එක්කල එවැනි පුවතක් අම්පාර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අම්පාර නගරේ පවත්වාගෙන ගිය මුද්‍රණ ආයතනයක සේවය කරමින් සිටි අයකු හදිසි අනතුරකට මුහුණ දුන්නා. එම සේවකයාගේ අත මුද්‍රණ යන්ත්‍රයක සිර වුණේ ඉතා අනපේක්ෂිත ලෙසින්. රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු මුද්‍රණ යන්ත්‍රයේ කපා හෝ මෙම සේවකයාගේ ජීවිතය බේරා ගන්නා ලෙස හිමිකරු වැල්ඩින් කරුවන්ට උපදෙස් ලබා දුන්නේ සැබෑ මිනිසත්කමින්. ඒ අතර අම්පාර මහරෝහලේ වෛද්‍ය කණ්ඩායමක්ද මෙම ස්ථානයට කැඳවා අනතුරට ලක් වූ පුද්ගලයාට ප්‍රතිකාර කිරීම සිදු වුණා. නවීන තාක්ෂණයෙන් යුතු මෙම යන්ත්‍රයේ කැපීමට පැය 3ක පමණ කාලයක් ගත වූ අතර පසුව රෝගියා වහා අම්පාර රෝහලට රැගෙන යාම සිදු වුණා. එහිදී ශල්‍ය කර්මයකට යොමු කෙරුණු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මුණසිංහ කෑ ගහන සද්දය ඇහුණා. එයා කෑ ගැහුවා මැෂිම රිවර්ස් එකට දාන්න කියලා. අතෙන් කෑල්ලක් එළියට ඇවිල්ලා තිබුණා. මං කිව්වා දාන්න එපා රිවර්ස් එකට, දැම්මුත් මේ කෑලි ටික ඔක්කොම කඩලා යනවා පහු. ඒකට අවශ්‍ය හැම කොටසක්ම කපලා ඉවත් කරන්න කියලායි මං කිව්වේ. ගයාන් ගාල්ලගේ අම්පාර මහරෝහලේ වෛද්‍යතුමේ එතුමා මෙතෙන්ට ආවා. සියලුම ප්‍රතිකාර කර ප්‍රාථමික ප්‍රතිකාර ටික තමයි මුණසිංහගේ ජීවිතේ බේරලා දුන්නේ. මං ලංකාවේ සිටින සියලුම විශේෂඥ වෛද්‍යතුමන්ලාට ආරාධනය කරනවා කොහොම හරි මේ
අත මට සනීප කරලා දෙන්න. මේකට අවශ්‍ය වෙන ඕනෑම දෙයක් මම කරනවා. මෙත්තාන් රූපසිංහ මහත්මයා මට දුරකථනයෙන් ඇමතුවා මුල හැකි පමණ ඉක්මනින් පැමිණෙන්න කියලා. ඒදී දකින්නත් අපහසුතා දර්ශනය දැක්කේ දකුණු අත යන්ත්‍රයට අසු වෙලා ඇත්තම තැලි පොඩි වෙලා අනිත් පස්සෙන් අත මතුවේ තිබුණා. කෝටි ගණනක වටිනාකමකින් යුතු යන්ත්‍ර සූත්‍ර ගැන නොසිතා තම සේවකයාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කිරීම පිළිබඳ බොහෝ දෙනා මෙම මුද්‍රණායතනයේ ප්‍රධානී මෙත්තානන්ද රූපසිංහ මහතා පිළිබඳ සිය ප්‍රසාදය පළ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහවරක සද්දින මතක විශේෂාංගයේ ප්‍රතිවිකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුභ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහවරක සද්දින මතකය ජනවාරි පළමු වෙනිදා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නව වසරේ රාජකාරි ආරම්භ කළේ ඓතිහාසික සෝමාවතී පුදබිමේ ආගමික පතාපත්වලට එක්වෙමින්. පොළොන්නරුව සංවර්ධනය වෙනුවෙන් පෙර රජ දවසින් පසු ආරම්භ කළ දෙවන්තම ව්‍යාපාරය වන පිබිදෙම පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ජනවාරි 3 වෙනිදා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. පක්ෂයේ සහ අනුබද්ධ සංවිධානවල ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා සොයා බැලුවා. මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති කටුගස්තොට ගොහාකොඩ කැලිකසල කන්ද පිළිබඳ ගැටලුවට විසඳුම් ලබා දීමේ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපතිතුමා සහ අමාත්‍යංශ ලේකම්වරු අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ මෙදින පස්වරුවේ. ජනවාරි 4 වෙනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩි දියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙදින පළාත් පහක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු ජනාධිපතිතුමා ඉදිරියේ දියුණු දෙනු ලැබුවා. ජනවාරි 5 වෙනිදා වසර දහස් ගණනාවක් පුරා රැගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවට අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් මහා සංඝරත්නයේ උපදෙස් සහ මඟ පෙන්වීම මත පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක්සේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ඓතිහාසික පුණ්‍ය කටයුත්ත මාතලේ අලි විහාරයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ත්‍රිපිටකය ආරක්ෂා කරන අතරම ඉරහඳමෙන් බබලන එහි විවෘතභාවය උදෙසා කටයුතු කිරීම අප සතු වගකීමක් සහ යුතුකමක්. බෞද්ධ සම්ප්‍රදායේ පිහිටමින් ශාස්ත්‍රීය ලෙස බුද්ධ වචනේ තේරුම් ගැනීම සඳහා කරන විමර්ශනයන්ට අනුබල දීමත් මෙහිදී සිදුවෙනවා. ගෞරවනීය මහා සංඝරත්නයේ අපේක්ෂාව හා අනුශාසනා පරිදි මේ අත්‍යවශ්‍ය තීරණයට අප එළඹුණේ ධර්මයේ හැසිරෙන පිරිසක් විදිහටයි. එසේම බුද්ධ භාෂිතය පිළිබඳ අප්‍රමාණ වූ ගෞරවයක් පෙරදරිවයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. අප සෑම විටම විශ්වාස කරන්නේ එයයි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනිකුත් ආගම්වලට හිමි නිසිතන ලබා දෙමිනි. ආගම දහම සුරකින නායකයෙකු ලෙස රටදේ වෙනුවෙන් ඔබ ඉටු කරන අසම සම මෙහෙවර සදානුස්මරණීයයි. ජනපති මෙහෙවරක සද්දින මතකය.